ඇත්ත වශයෙන් අද කාලේ මේ මාර්ගඵල සම්බන්ධව නොයෙක් මතභේද තියෙනවා අපිත් අහලා තියෙනවා. සමහර වැදගත් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා මාර්ගයටපත් වෙලා මාස ගණන් ගියලා ඵලයටපත් වුණා කියලා. සත්‍ය වශයෙන් ඒක සරුවඥන් වහන්සේගේ දේශනාවක් නොවේ. මාර්ගයට කියන්නේ ලෝකෝත්තර මාර්ග සිතට අනතුරුව ලෝකෝත්තර ඵලයටපත් වීම අනිවාර්යයි. ඒකට කියන්නේ මාර්ගානන්තර ඵලය කියලා. ඒකට බුද්ධ වචනේ තියෙන ආනන්තරික සමාධි ඥානය කියලා. තවත් තියෙන සම්මත නියත ධම්මා කියලා. සම්මත නියත කියන්නේ චිත්තයාගේ පැවැත්මට අනතුරුවම ඵලය දෙනවා. කුසල චිත්තයාගේ පැවැත්මට අනතුරුවම ඵලය දෙන්නේ සතර මාර්ග චිත්තයේ. එනිසා ඒකට කියන සම්මත නියම ධර්ම, ඥාම ධර්ම. සම්මත නියත ධර්ම. ඒ වාගේ මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේට අමුතුවෙන් සහතික දීමට අවශ්‍ය වෙන්නේ නැත්තේ මාර්ගඵල ලැබූ ආර්යයන් වහන්සේ ඒ මාර්ග චිත්ත වීතේ තනතුරු හිත භවංගපතිත වී අනිවාර්යෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති පරම්පරාවක් පහළ වෙනවා. මග්ගං ඵලංච නිබ්බානං පච්චවේක්කති වානවා සේසේ කිලේසේ පහිනේ කිලේසේ සේසේච පච්චවේක්කති වානවා කියලා අබධම්මන්ත සංඝයේ ගාථාවක් තියෙනවා. අනිවාර්යෙන් තමලත් මාර්ගය මේකයි කියලා තමාට ආબોධ වෙන මේ ඥාන වීති පෙළියක් යනවා. එතකොට තමන් දන්නවා තමන් සෝවන් වුණා කියලා. ඵලයේමිනී කරන චිත්ත වීති පෙළි යනවා. ඊළඟට නිර්වාණ අසවල් ලක්ෂණයෙන් අරමුණුනා කියලා නිර්වාණ ලක්ෂණ තුනක් තියෙනවා. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියලා. ඒ ලක්ෂණ තුනෙන් එකක් තමයි කෙනෙකුට ආબોධ වෙන්නේ චරිතානුව. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ උස්පහක්කම අනුව. සද්ධා ඉන්ද්‍රිය වැඩි එක්කෙනාට අනිමිත්ත ලක්ෂණය නිවන අරමුණු වෙන්නේ. සමාධි ඉන්ද්‍රිය අධික එක්කෙනාට අපනිහිත අරමුණේ නිවන අරමුණු වෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය අධික එක්කෙනාට තමයි ශුන්්‍යත ලක්ෂණය නිවන අරමුණු වෙන්නේ. ඉතින් තමන් ලත් නිර්වාණය අනිවාර්යෙන් එලාට මෙනෙහි වෙනවා. ඒගනි කිසිම මතභේදයක් නැතුව තමන්ම දැනගන්නවා. හැබැයි මේ ලබා ගන්න මාර්ගය ඵලය නිර්වාණය තනතුරුව සමහරුන්ද මේ ප්‍රහීන ක්ලේශයන් සහ ඉතිරි ක්ලේශයන් දැක ගන්න අපහසු වෙනවා. ඒ මොකද ධර්මඥානය අඩු නිසා. ධර්මඥානය හොඳින් දිනුණු පුජ්‍යලයාට මගේ సంతානෙ මෙච්චර මේ ක්ලේශ ධර්මයන් මෙච්චර අනුසේ ධර්මයන් සංයෝජන ධර්මයන් ප්‍රහාණ වුණා කියලා පැහැදිලිව තේරුම් ගන්න ලැබෙනවා. ඉතිරි ක්ලේශ ධර්මයන් ගැන තාබෝධය එනවා. දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අගසව දෙනම වහන්සේ වෙනි මහෝත්තමයන්ට ඒක කිසිම බාධාවක් නැතුව ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන වීතිවාර පහම ලැබෙනවා. ඒක නිසා මේ සම්බන්ධව කිසිම මතභේදයක් අවශ්‍ය නැහැ. නියම කල්යාණ මිත්‍ර ගුරු උපදේශයක් ලබා ගන්න අයටයි මේක නිසිසේ ආબોධ කරගන්න පුළුවන් වන්නේ. ඒ හැර නිකන් ආවට ගියාට මාර්ගඵල ලැබුණා කියලා පිළිගත්තොත් අතරමං වීම වෙනවාමයි. එයින් සංසාරේ දික් වෙනවා. කරන්න තියෙන ප්‍රතිපත්ති අඩුපාඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. ඊ එකක් තියෙනවා. ඕරමත්ත කියන විශේෂාධිගමේන මේ කියලා ඉතා සුළු ප්‍රතිඵලයකින් නවතින්න එපා කියලා. නෑ ඕරමත්ත කියන විශේෂාධිගමේනි කියලා තියෙන්නේ. දැන් සමාධිලාභය ඇති වෙනවා. සමාධිය ඇති වෙනවා. බොහෝ සෙයින් පස්සාධිගතය ඇති වෙනවා. එතකොට හිතනවා මං අසවල් ධ්‍යානය ලැබුණා. ඒ වගේම තමාගේ సంతානයේ අසවල් මාර්ගඵල ලැබුණා කියලා තමනුත් කියනවා. ගුරුවරයා සමාධිය කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව භාවිත సంతාන ඇති පළපුරුදු ආචාර්යයන් වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන කරතොත් ඒකාන්තයෙන් නිසිසේ මාර්ගඵලලාභය ලැබෙන තෙක් දිනු වෙන්න පුළුවනි කියන එක මා මෛත්‍රියෙන් හඳුන්වනවා.